නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මේ ලෝකේ සුවඳවත් ලස්සන මල් තියෙනවා. ඒ මල් කල්පනා කරන්නේ නැහැ ලෝකේ සුවඳවත් කරන්න ඕනේ කියලා. ඒ මල් විශේෂයෙන් උත්සාහයක් ගන්නේ නැහැ ලෝකේ ලස්සන කරන්නට ඕනේ කියලා. ලෝකේ සුන්දර කරන්නට ඕන කියලා. හැබැයි ඒ මල් වලින් ලෝකෙ සුවඳවත් වෙනවා. ඒ මල් වලින් ලෝකෙ ලස්සන වෙනවා. ඒ වගේ තමයි අසිරිමත් ගුණයන්ගෙන් යුක්ත සීලය, සමාධිය, ප්‍රඥාව ආදී උතුම් ගුණධර්ම දියුණු කරන. ඒ උත්තමයන්ගේ ගුණ සුවඳ හැම තැනම පැතිරෙනවා. උන්වහන්සේලා තුන් ලෝකෙම සුවඳවත් කරනවා. තුන් ලෝකෙම ලස්සන කරනවා. උන්වහන්සේලා පිරිනුවන් පාලා ගොඩ කාලයක් ගෙවිලා ගියත් උන්වහන්සේලාගෙන සිහි කරද්දී ඒ සුවඳ සිහි කරන කෙනාට දැනෙනවා. ඉතින් ඒ සුවඳින් සැනහෙන්නයි අද දවසේදී අරුණෝන්දේ සඳහම් සිතුවිල්ල දේශනාව වෙන්නේ. අපි කල්පනා කළා ගුණ සුවඳින් ලෝකයක් බබලවපු, දිව්‍යන්ටත් ඒ සුවඳ පතුරවපු මහා කස්සප මහරහතන් වහන්සේ ඒ ගුණ සුවඳ පතුරවපු අපූර්ව ගැන අද දවසේදී කතා බහ කරන්නට. ඊට ප්‍රථමයෙන් අපිට මේ ධර්මය කියලා දුන්නු අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොක ස්වාමීන් වහන්සේ බොහොමත්ම ආදර ගෞරවයෙන් යුතුව අපි සිහිපත් කරනවා. අපගේ පින්වත් ලොක ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම අද දවසේදී අරුණෝදී සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතිබර දායකත්වය එකතු කරමින් ජීවිතවලට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ දැනට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ධරණි කාව්‍ය හෙට්ටිආරච්චි දියණියට තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පිනත් ප්‍රසන්න මහතා, ප්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මිය, එවැගේම දරුවන් වන ප්‍රතිනිශාක්‍යා හෙට්ටිආරච්චි දියණිය, එවැගේම ධරණි කාව්‍ය හෙට්ටිආරච්චි දියණිය ඇතුළු පෞලී සිලු දනායක රාශිය වෙලා. ඉතින් අද දවසේදී මේ පින්නන්ත පිරිසට අපි දේශනා කරන්නට යන්නේ තුන් ලෝකයක් සුවඳවත් කරපු, ගුණ තේජසින් තුන් ලෝකයක් බබලවපු මහා කස්සප මහරහතන් වහන්සේ ගැන. මහා කස්සප මහරහතන් වහන්සේ පිඩුසිගා වඩෙමින් තමන්ගේ ජීවිතය නිකෙලෙස්ස ගත කරද්දී උන්වහන්සේ ගැන පැහැදුණු මිනිස්සු උන්වහන්සේට දානි පූජා කළා. උන්වහන්සේ කෙරෙහි දානය පූජා කරන්න බොහොම ධනවත් සිටුවරුන්, රජවරුන් කැමැත්තෙන් හිටියත් උන්වහන්සේගේ කැමැත්ත තිබුණේ දුගී දුප්පත් අසරණ මිනිස්සුන්ට උපකාර කරන්නට ඕන කියලා. එනිසා උන්වහන්සේ නිරන්තරයෙන්ම වැඩ සිටි දුගී දුප්පත් මිනිසුන් වැඩ සිටින පෙදෙස්වල වනගත ආරණ්‍ය සේනාසනවල එහෙම වැඩ හිඳමින් උන්වහන්සේ දුගී දුප්පත් ඒ ගෙවල් වලට පිළිවෙලින් පිණ්ඩපාතේ වඩිනවා. පිළිවෙලින් පිණ්ඩපාතේ වඩිනවා කියලා කියන්නේ පිණ්ඩපාතේ වඩිනකොට තමන්ට මුලින්ම හම්බෙන ගෙදරින් පිණ්ඩපාතේ ලබා ගන්නවා. ඒ ගෙදරින් පිණ්ඩපාතේට ප්‍රණීත දෙයක් ලැබෙන්න පුළුවන්, කර්කච්ච දෙයක් ලැබෙන්න පුළුවන්. සමහරලාට පිණ්ඩපාතේ වඩිනකොට අදට උනත් අදටත් අපි මහමෙන්නා භාවනා සුපියතම් අසුපවල පිණ්ඩපාතේ ක්‍රමයේ තියෙන නිසා අපිටත් යම් අත්දැකීම් තියෙනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට මේ සමහර ගෙවල්වලට ගියාම මේ මිනිස්සු කියනවා ස්වාමීන් වහන්සේ අද නම් තාම වෙලා නැහැ, ඊයේ රෑ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා, කමක් නැත. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දාහනේ පිළිගන්නේ. ඒ දාහනේ පිළි අරගෙන උන්වහන්සේට ඒ දාහනේ ප්‍රමාණවත් නම් ඊට පස්සේ ආපහු හැරිලෙනවා. ආපහු ඒකේ මේ ඒ දාහනේ ඇත්තට ප්‍රණීත නැහැ,
මේක ඊයේ හදපු එකක් මේක පිළිනු වෙන්න ගිහිල්ලා ඒ නිසා වෙන දානයක් ඕනේ කියලා සංකල්පයක් ඇති කරගන්නේ නැහැ. ඒතර මේ අංගය අංග සම්පූර්ණම තිබුණා මහා කස්සප මහ රහතන් වහන්සේ තුල. උන්වහන්සේ ඒ ගෙදරින් පිණ්ඩපාතයට වඩිනවා. ඒ ගෙදරින් පිණ්ඩපාතය ලැබුණොත් ලැබෙන දේ පිළිගත්තා. ඒ ප්‍රමාණවත් නම් ආපහු හැරිලා ආවා. ඒක ප්‍රණීතද කර්කශද කියලා හිව්වේ නැහැ. එහෙම නැත්නම් දෙවෙනි නිවසට වැඩියා. ඒ ගෙදරින් හම්බෙන්නේ නැත්නම් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේනොත් පිණ්ඩපාතයට වැඩලා විනාඩි කිහිපයක් බලන් ඉන්නවා. මේ ගෙදර අය දානි දෙනවද? දානි දෙන්න සූදානම්ක් තියෙනවද කියලා යම් දුරකින් ගොඩාක් ඈතිනුත් නැතුව ගොඩාක් ළඟිනුත් නැතුව ඒ නිවසේට පේන දුරින් වැඩ ඉනවා. ඒතර ගොඩාක් ළඟට ගියොත් ඒ ගෙදර අයට දානි පූජා කරන්න නැතුව බෑ. ගොඩාක් දුරින් හිටියොත් ඒ ස්වාමීන් වහන්සේ ඒ පිරිස දකින්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා යම් පමණකට කිට්ටු කරලා වැඩ ඉන්නකොට ඒ ගෙදරින් දානි දෙන්න උනන්දුවක් නැවා ගෙදරනොත් වෙන ගෙදරකට පිණ්ඩපාතේ වඩිනවා. ඔය විදිහට පිණ්ඩපාතේ ලැබෙන තාක් ගෙදරකට වැඩම කරලා තමන්ගේ ජීවිත යාත්‍රාව ගෙනියන්න ප්‍රමාණවත් දානයක් ලැබුණාට පස්සේ ආපහු වඩිනවා. මහා කස්සප මහ රහතන් වහන්සේ නම් ගොඩාක් වෙලාවට මේ පිණ්ඩපාතේ කරගෙන තියෙන්නේ එක නිවසකින් විතරයි ගොඩාක් වෙලාවට එක දවසකට. එතකොට මේ විදිහට යනකොට දැන් ඊළඟ දවසේ වඩිනකොට කලින් දවසේ පිණ්ඩපාතේට වැඩපු ගෙවල් වලට ආපහු වඩින්නේ. ඒගවල් ටික පහු කරගෙන ගිහිල්ලා ඊළඟ ගෙවල් වලට තමයි පිණ්ඩපාත වඩින්නේ. ඒ විදිහට තමයි පිණ්ඩපාත වත ස්වාමීන් වහන්සේලා පුරන්නේ. එතකොට මෙන්න මෙහෙම පුරමින් තමයි අනුපිළිවෙලින් පිණ්ඩපාත වැඩි. මහා කස්සප මහ රහතන් වහන්සේගේ විශේෂත්වය තමයි උන්වහන්සේ නිරන්තරයෙන්ම පිණ්ඩපාතේ වැඩි දුගී දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශවලටමයි උන්වහන්සේ තෝරාගත්තේ. එවන් අවස්ථාවමයි උන්වහන්සේට අහඹු ලෙස වෙන ප්‍රදේශයකට යන්න වෙලා යම් කරුණක් නිසා යෙදුනොත් හැරෙන දුගී දුප්පත් මිනිසුන්ට උපකාර කිරීම තමයි උන්වහන්සේගේ ප්‍රධාන ඉලක්කය වෙලා තිබුණේ. එතකොට කොච්චරද කියලා කියන්නේ උන්වහන්සේ එක්තරා අවස්ථාවක හොඳටම අසනීප වුණා. හොඳටම ගිලන් වුණා. මේ විදිහට හොඳටම ගිලන් වෙලා හොඳටම අසනීපෙන් ඉඳිද්දී උන්වහන්සේ අසනීපෙන් නැගී ඉඳලා දැන් අපි කියමුකෝ බරපතල අසනීපයක් හැඳිලා අසනීපේ යන්තම් සුව වෙච්ච ගමන් ඇඟට තෙහෙට්ටු ගතිය තාම තියෙනවා. එදාට ටිකක් අපි බරපතල කටයුතු කරන්න කැමති නැහැ. දැන් සාමාන්‍ය පිණ්ඩපාතයක් වඩිනවා කියලා කියන්නේ වර්තමානයේ වගේ අර එක තාප්පයකට තව තාප්පයක් අල්ලලා මේ ගියක් හදන එහෙම එකක් නෙවෙයි කාලේ තිබුණේ. අද කාලේ වුණත් අපි ගම්බද ප්‍රදේශයකට ගියොත් එහෙම ඒ ගම්බද ප්‍රදේශවල එක ගේකට අනිත් ගේ පේන්නේ නැහැ සමහර වෙලාවට. ඉච්චර දුරින් දුර තිබුණේ කාලේ කොහොමත් එහෙමයි. මොකද කුඹුරු කරන මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ගෙවල් තියෙන්නේ ළඟ ළඟ නෙවෙයි. එතකොට පිණ්ඩපාත වඩිනවා කියලා කියන්නේ යම් දුරක් ඇවිදගෙන යන්න ඕනේ. පිණ්ඩපාතයේ පාත්‍රය ඔසවාගෙන ආපහු එනවා කියන්නේ ඒක යම් බරක් ඔසලාගෙන ඉන්න ඕනේ. එතකොට ගිලන් වෙච්ච භික්ෂුවකට ඒක අමාරුයි. ඒ නිසා දෙවිවරු කල්පනා කළා අද නම් මහා කස්සප මහ රහතන් වහන්සේට අපිට දානි පූජා කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මහා කස්සප මහ රහතන් වහන්සේ මේ ගිලන් බවින් නැගිට ගම පිණ්ඩපාත වඩින්න තීරණය කළා. මොකද මේ දෙවිවරු මීට කලිනුත් මහා කස්සප මහ රහතන් වහන්සේට පිණ්ඩපාතේ පූජා කරගන්නට උත්සාහ කරන්නේ නැති උත්සාහ කරාට උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැති. දැන් මේ පාර උන්වහන්සේලා උන්වහන්සේ ගිලන් බවින් නැගිට ගම නිසා එඟට තියෙන තෙහෙට්ටුකමත් එක්කවත් දාන පිළිගන්නේ කියලා දෙවිවරු 500ක් විතර උන්වහන්සේ ළඟට ඇවිල්ලා දාන 500ක් සූදානම් කරගෙන දානේ පූජා කරන්න හැදුවා. මහා කස්සප මහ රහතන් වහන්සේ ඒක දානයක් පිළිගත්තේ නැහැ. උන්වහන්සේගේ ප්‍රතිපත්තිය ගෙයින් ගෙට පිණ්ඩපාතේ වඩින එක. දෙවිවරුන්ගේ දාන ප්‍රතික්ෂේප කරලා අර දුගී දුප්පත් මිනිස්සු සොයාගෙන ගියා. දුගී දුප්පත් මිනිස්සුන්ගේ දාහනේ පිළිගන්ට උන්වහන්සේ වැඩම කළා. එතකොට මෙහෙම වැඩලා පිණ්ඩපාතේ වළදනවා දැක්ක බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහ රහතන් වහන්සේගේ ගුණ තේජස ගැන මෙන්න මේ විදිහට ගාථාවකින් දේශනා කළා. අනඤ්ඤ පෝසින් අඤ්ඤාතං දන්තං සාරේ පතිට්ඨිතං කීනාසවං
වන්ත දෝසං තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං. ඉක්ෂීනාශ්‍රවයන් වා සෙහෙල බාහිර කෙනෙක්ව පෝෂණය කරන්නේ. ඒ රහතන් වහන්සේලා වෙන කාටවත් කන්න බොන්ඩ හොයන්නේ නෑ. කව තව කෙනෙක්ව පෝෂණය කරන්නේ නෑ. හැබැයි උන්වහන්සේගේ ගුණ කවුරුද දන්නවා? උන්වහන්සේලා ලෞකික දෙයකින් අනිත් අයට උපකාර කරන්න නැති වුණාට උන්වහන්සේලාගේ ජීවිතයේ ගුණ සූදානම්නවා. මලක් හිතල මතල වෙන කෙනෙක්ට උපකාර කරන්න නැති වුණාට මලක් නොසිතාම ලෝකෙම සුවඳවත් කරනවා. මලක් නොසිතාම ලෝකෙ සුවඳවත් කරමින් ලස්සනත් කරනවා. ඒ වගේ තමයි උන්වහන්සේලා වෙන කෙනෙක්ව පෝෂණය කරන්න නැති වුණාට උන්වහන්සේලාගේ ගුණ හැමෝටම පැතිරෙනවා. උන්වහන්සේලා ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි. අමා මහ නිවන නම් වූ හරවත් බව තුල පිහිටලයි උන්වහන්සේලා වැඩෙන්නේ. ආශ්‍රව නැති කරලා ඉන්නේ. සියලු කෙලෙස් දුස් දුරු කරලා ඉන්නේ උතුම් රහතන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම උත්තමයා බ්‍රාහ්මණයා කියලා ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. බලන්න මේ ලෝකේ උත්තම ඒ මහරහතන් වහන්සේලා අනිත් අය වෙනුවෙන් කියලා විශේෂයෙන් වෙහෙසෙන්නේ නැහැ. හැබැයි අනිත් අය වෙනුවෙන් වෙහෙසෙන්නේ නැති වුණාට තමන්ගේ තියෙන ගුණ තේජනස නිසා, තමන්ගේ තියෙන නිකලස් භාවය නිසා, සීල සම්පත්තිය නිසා, වඩන සමාධිය නිසා ලෝක සුවඳවත් කරනවා. ඉතින් ඒ 500ක් දෙවිවරුන්ට දානම් දානි පූජා කරගන්න බැරි වුණා. තවත් අවස්ථාවක මහා කස්සප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා දවස් 7ක් වැඩ සිටියා. නිරෝධ සමාපත්තියට සමවදින්ට පුළුවන්කම තියෙන්නේ උතුම් ගුණධර්ම දිනු කරන අයට විතරයි. මොකද පළවෙනි ධ්‍යානය උපදවගෙන දෙවෙනි ධ්‍යානය උපදවගෙන එයත් ඉක්මවා ගිහිලා තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන එයත් ඉක්මවා හතරවෙනි ධ්‍යානය උපදවාගෙන ඒ සියලු රූපාවචර සමාධි සමාපatti ඉක්මවා ගිහිලා ආකාසානංචායතන සමාධිය උපදවාගෙන එයත් ඉක්මවාගෙන විඥානංචායතන සමාධිය උපදවාගෙන එයත් ඉක්මවා ආකින්චඤ්ඤායතන සමාධිය උපදවාගෙන එයත් එක්මවා නේව සංඥා නාසඤ්ඤායතන සමාධියත් උපදවාගෙන ඊටත් පස්සේ තමයි නිරෝධ සමාපත්තියට සම්වදින්න තියෙන්නේ. නිරෝධ සමාපත්තියට සම්වදින්න පුළුවන්කම තියෙන්නේ එක්ක අනාගාමී ශ්‍රාවකෙක්ට, එහෙම නැත්නම් රහතන් වහන්සේට නමකට, එහෙම නැත්නම් ධම්මග දිනු කරගෙන යන්දී යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියට සම්වදිනොත් ඒ සමාපත්තියේ නැගී සිටින්නේ අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක් නැත්නම් උතුම් රහතන් වහන්සේ නම. ඊතරම්ම ඉහළ බුද්ධ ශාසනයකින් පරිබාහිරව මේ දේ උපදවා ගන්නට පුළුවන් පසේ බුදුරජාණන් වහන්සේලාට පමණයි. බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, ඒ වගේම රහතන් වහන්සේලාට, අනාගාමී උත්තමයන්ට, එහෙම නැත්නම් ඒ මොහොතේ අනාගාමී ඵලයට අරිහත්ත්වයට පත් වෙන උතුමන්ට පමණයි මේ මාර්ගඵල ලැබන්නේ. මේ සමාපත්තියට සමවදින්න පුළුවන්කමක් තියෙන්නේ. මේ සමාපත්තියට සමවැදුනාට පස්සේ දවස් 7ක් එකම ඉරියව්වේ, දැන් අපි දන්නවා හතරවෙනි ධානයට සම්බදෙද්දිම ආශාස ප්‍රශාස නිරුද්ධ වෙනවා. දෙවෙනි ධානයට සම්බදෙද්ද විතරක් ਵਿਚාර සංසිඳනවා. මේ නිරෝධ සමාපත්තියට සම්බදිනකොට වේදනා සංඥා පව නිරුද්ධ වෙලා යනවා. චිත්ත කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර කියන මේ සියලු සංස්කාරයන් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක් සුවිශේෂී සමාධියක්. මේ සමාධියේ හැකියාව තමයි ඒ සමාධිය පවත්වන වෙලාවේ මානසිකාරය පවත්වන්න ඊට කලින් කරන අදිෂ්ඨානයකින් ප්‍රමාණිකලෝ දිනු කළ ඇති කරගන්නේ දවස් 7ක් එක දිගට ඉන්න පුළුවන්. දවස් 7කටත් වඩා ඉන්න මේ සමාධිය පවත්වන්න පුළුවන් මනුස්ස කයේ තියෙන දුර්වලතාවය නිසා තමයි මනුස්ස කයක් ආහාර ලබා දීමකින් තොරව, ආශ්වාස ප්‍රශ්වාසයකින් තොරව දවස් 7කට වඩා පවත්වන්න බෑ. ඒ නිසා ඒක දවස් 7කට වඩා සම්බන්ධින්න බැරුවා මිසක් සමාධියේ තියෙන දුර්වලතාවයකින් නෙමෙයි. සුද්ධාවාස බ්‍රහ්මරාජ්‍ය මේ සමාපත්තියට සම්බන්ධ වුණොත් දවස් 7කට වැඩියෙන් වුණත් උන්වහන්සේලාට වැඩෙන්න පුළුවන්.
ඉතින් මේ සමාපත්තියට සමවැදිලා නැගී සිටියා. නිරෝධ සමාපත්තියෙන් යමෙක් සමවැදිලා නැගී සිටිනවද එදා පූජා කරන දානි සුවිශේෂයි. ඒ පහුවෙන්දා ඒ දානේ සමාපත්තියෙන් නැගී සිටියාට පස්සේ ඊළඟ දානේ අනිවාර්යයෙන්ම වළඳන්න ඕනෙමයි. ඒ දානේ වළඳන්න බැරි වුණොත් උන්වහන්සේ එදාම පිරිනිවන් පානවා. නැත්තම් අපවත් වෙලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒ නිසා ඒ දානේ ඒ රහතන් වහන්සේට නැත්තම් ඒ අනාගාමී උත්තමයන් වහන්සේට සුවිශේෂයි. ඒ වගේම ඒ දානය යමෙක් පූජා කරනවද ඒ දානය පූජා කරන කෙනාටත් ඒක සුවිශේෂයි. ඒ දානය පූජා කරන කෙනා ඒ දානය පූජා කරන කෙනාට කොයි වගේ පිනක් රැස් වෙනවද කියලා කියන්නේ එයා මනුස්ස ලෝකේ නම් ඉන්නේ එදා මෙයා සිටු කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් රජ කෙනෙක් බවට පත් වෙනවා. මහා ධනවතෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් කාන්තාවක් නම් ඒ සිටු දියණියක් හෝ රාජ දියණියක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් එදාම කලුරිය කරලා දෙවියන් අතර උපදිනවා. එදාම ස්වර්ගස්ත වෙනවා. ඒ මනුස්ස සැපේ ඉක්මවා ගිය ඊට ඉහළ දිව්‍ය ලෝකයක් කරා ඒක නෑ එනවා. ඉතින් ඒ දානේ තියෙන මහත්ඵල විපාකය නිසා අර දෙවුරේ දානේ පූජා කරන්න එදත් ආවා. එදානම් කොහොම හරි දානේ පූජා කරගන්න ඕනේ කියලා දානේ පූජා කරගන්න හැදුවට ස්වාමීන් වහන්සේ ඒ මහා කස්සප මහරහතන් වහන්සේ ඒ දානේ ප්‍රතික්ෂේප කළා. බොහෝ සෙයින්ම දුකටපත් වෙච්ච දෙවුරු එදා තනියෙන් ඒ දුක හිතාදාගන්න බැරුව ගියා. මොකද දුර්ලභ අවස්ථාවක් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච රහතන් වහන්සේ නමකට දානි පූජා කරගන්න තියෙන්නේ මහා කස්සප මහරහතන් වහන්සේට. දෙවුරු ගිහිල්ලා මේ දුක ගිහිල්ලා කිව්වා සක්දිවතුන්ට. සක්දිවතුන් කිව්වා ඔයාලට බැරි වෙච්ච දේ මං කොහොම හරි කරගන්නවා කියලා මනුස්ස ලෝකෙට ආවා. සුජා කියන අසුර කාන්තාව ඇය තමයි සක්දිවතුන්ගේ මහේෂිකාව, අග්‍ර මහේෂිකාව. එයත් එක්ක ආවා. ඇවිල්ලා පැල්කොටයක් මවා ගත්තා. දිව්‍ය ඉර්ධියෙන් මේ දෙන්නත් මොකද කළේ? වයසට ගිය ආච්චි කෙනෙකුගේ, වයසට ගිය සීයා කෙනෙකුගේ රූපේ මවා ගත්තා. මවාගෙන වයසට ගිහිල්ලා ජීවත් වෙන්න විදිහක් නැතුව ඉන්නවා වගේ පේනද? ඒ වෙලාවෙත් අර අමාරුවෙන් අත්පය වෙවුල වෙවුල නූල් කටිනවා වගේ දෙයක් කරන්න පටන් ගත්තා. දැන් ඉර්ධියෙන් ඒ නූල් කටින මැෂිනුත් මවාගෙන අර කොහොම ටිකක් අරගෙන ඒ නූල් කටිනවා වගේ කටයුත්තක් කරනවා දැක් කරමින් හිටියා. අනේ ඒ තැනට මහා කස්සප මහරහතන් වහන්සේ දැන් ඊළඟට වඩින්න තියෙන ගෙය ගාවට තමයි හරියට මේක මවාගත්තේ මේගොල්ලෝ. මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ වයසට ගිය ආච්චි සීයේ දැක්කා. මහා කස්සප මහරහතන් වහන්සේ ඉර්ධියෙන් බැලුවේ නේ කවුද මේ කෙනා? මේ ඇත්තටම ආච්චි කෙනෙකුගේ සීය කෙනෙක්ද නැත්නම් වෙන දෙනෙක්ද කියලා බැලුවේ නේ. බැලුව නම් පේනවා. බලපු නැති නිසා මහා කස්සප මහරහතන් වහන්සේ හිතුවා මේ ඇත්තටම වයසට ගිය හරිම අසරණ ජීවිතයක් ගත කරන ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි කියලා පාත්‍රය දිගු කරගෙන ඒ නිවසට වැඩම කළා. ආච්චි සීයයි අර වයසක ජෝඩුවක් වගේම රඟපාපා අන්න ස්වාමීන් වහන්සේ නමක් කළා. කොච්චර ලාභයක්ද අද අපිට දානයක් පූජා කරගන්න අවකාශයක් ලැබිලා කියලා සතුටට පත් වුණා වගේ අර හැරමිටික ගහ වෙවුල වෙවුල අර පැල්කොතේ පැත්තට ගියා. අර සීයා ඇවිල්ලා මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රය ඉල්ලගෙන අර පැල්කොටේ ගාවට ගිහිල්ලා අර වයසක ජෝඩුවක් දානි බෙදෙනවා වගේ රඟපාලා දාන ටික බෙදාගෙන ඇවිල්ලා මහා කස්සප මහරහතන් වහන්සේට පූජා කළා. පූජා කළා විතරයි ඒ දාණයෙන් සුවඳ හමන්න පටන් ගත්තා. ඒ සුවඳ මනුස්ස ලෝකයේ තියෙන සුවඳක් නෙවෙයි. මනුස්ස ලෝකයේ ආහාර පානයන්ගෙන් හමන සුවඳක් නෙවෙයි. දිව්‍ය භෝජන සුවඳ දැනෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී තමයි මහා කස්සප මහරහතන් වහන්සේ කල්පනා කළේ
කෞද මේ? කොහොමද මේ දුප්පත් පැල්කොටෙන් ලැබෙන දානි මෙච්චර සුවඳවත් උනේ කියලා කල්පනා කරනකොට දැක්කා මේ දුප්පත් තාච්චි කෙනෙකු සීය කෙනෙකු නෙවෙයි. දෙදෙව්ලොවට අධිපති සක්දෙවදී ඔහුගේ බිරිඳ වෙච්ච සුජා අසුරකාන්තාවයි. මහකස්ස මහරතනස චෝදනා කළා, සක්දෙවිදුනි ඔබ ඇයි මෙවන් දෙයක් කළේ? මේ දුප්පත් කෙනෙක්ට දානයක් පූජා කරගන්නට අවකාශයක් දෙන්න හදද්දී ඇයි ඔබ ඒ දුප්පත් කෙනෙක්ට තිබ්බ අවකාශය නැති කළා දැම්මේ? එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ දේශනා කරනවා, අනේ නිදුකානන් වහන්ස, අපිත් දුප්පත්, අපිත් ගොඩාක් දුප්පත්. බුද්ධ ශාසනයක් තියෙන කාලේ පින්දහම් රැස් කරන අයට සාපේක්ෂව, එයාලගේ පුණ්‍ය තේජසර සාපේක්ෂව අපි ගොඩාක් දුප්පත්. බුද්ධ ශාසනයේ තියෙන කාලේ පින්දහම් රැස් කරගෙන දිව්‍ය ලෝකේ ඉපදුණු අය අපිට වඩා මහානුභාව සම්පන්නයි, එයාලත් එක්ක බලද්දී අපි ගොඩාක් දුප්පත් කියලා ප්‍රකාශ කළා. ඉතින් සක්දෙව් දෙවතාවක් නෙවෙයි, මේ විදිහට දෙවතාවක්ම දානි පූජා කළා. දානි පූජා කළා එක දවසක් කිය කියනවා, අහෝ දානං පරම දානං කස්සපි සුපතිට්ඨිතම්. කොච්චර සුන්දර දානයක්ද අපිට පූජා කරගන්න ලැබුණේ, කොච්චර උතුම් දානයක්ද පූජා කරගන්න ලැබුණේ, මනාකොට පිහිටපු දානයක් පූජා කරගත්තා මහා කස්සප මහරහතන් වහන්සේට කියලා උදං අනන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කරනවා, අප්පමත්තෝ අයං ගන්ධෝ යායන් තගර චන්දනේ, සඳුන් තුවරලා වගේ මලල තියෙන සුවඳ ටිකයි, යෝච සීල වතං ගන්ධෝ වාති දේවේසු උත්තමෝ, ඒ වුණාට සිල්වතුන්ගේ ගුණ සුවඳ ඊට වඩා උතුම්. දෙව්ලොවටත් ඒ සුවඳ හමනවා, අදටත් ඒ ගුණ සුවඳ හමනවා. ඒ ගුණ සුවඳින් සැනසෙන්නට අප සියලු දෙනාටත් මේ සදහම් දේශනාව ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද දවසේදී අරුණෝදයේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතිවර දායකත්වය එකතු කරමින් ධර්මදානමය පුණ්‍ය ධර්මයෙන් රැස් කරගන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න මහතා, ප්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මිය සහ දරුවන් වන ප්‍රතිනිශාක්‍යා හෙට්ටිආරච්චි, ධර්ණි කාව්‍යා හෙට්ටිආරච්චි යන දියණියන් ඇතුළු පවුලේ සියලු දෙනායක රාශි වෙලා ඉදිරි අදවසේ දිරස් කරගන්නට යෙදුණු සියලුම් පුණ්‍ය ධර්මයන් මේ පින්වන්ත සියලු දෙනාගෙම ඉෂ්ටකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට, සක් දෙවිඳුන් සතරවරුන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට, සියලු බ්‍රහ්ම රාජ්‍යන්ට අනුමෝදන්වත්වා, සියලු දෙවියන් බබුන් සැපයෙන් සැපේටපත්ත්වා, දෙවමුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වන්ත සියලු දෙනා වෙත සැලසේවා, සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේම රැස් කරගන්නට යෙදුණු සියලුම් පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරුව සියලු දෙනා නමින් මේ පරිලෝය යන්නට යෙදුණු සියලුම් මළගේ ඥාති හිතයිෂෙන්ට අනුමෝදන්වත්වා, ඒ සියලු දෙනාගේම පරිලෝය ජීවිත සැපවත්වත්වා, සූපත්වත්වා, සුගති රැකවරණ සැලසේවා, සංසාර දුකින් අත් මිදීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේම රැස් කරගන්නට යෙදුණු සියලුම් පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්නලොක ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා, මහමෙනාවාසී රටලෝක වාසී සිල් ගුණදම් ආරක්ෂා කරන පිළිවෙත හේදෙන සියලුම් ස්වාමීන් වහන්සේලාට, අනගාරික මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂ දූපතුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන අවශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස, උතුම් ධර්මාවබෝධය පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේම රැස් කරගන්නට යෙදුණු සියලුම් පුණ්‍ය ධර්මයන් අද දවසේදී දායකත්වයේ එකතු කරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න මහතාට, එවගේම ප්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මියට, දරුවන් වන ප්‍රතිනිශාක්‍යා
හිටියාරච්චේ දියණියට ඒ වගේම අසනීපෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ධරණි කාව්‍ය හිටියාරච්චේ දියණියට මේ සිළු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා පවුලේ ඥාති හිතමිතුරු සියලුම දෙනාට මේ සිළු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා ඒ සියලු දෙනා නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කායික මානසික පීඩා දුරෙත්වා කායික සුවෙන් මානසික සුවෙන් සුවපත් භාවයට පත්ත්වා විශේෂ මේ ධරණි කාව්‍ය හිටියාරච්චේ දියණියකේ අසනීප තත්වෙන් ඉක්මනින්ම නැගී සිටීම පිණිස සියලු යහපත දාවීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර පිත්වා සියලු දෙනාගේම යහපස උතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා සියලු දෙනාටම ශ්‍රද්ධා සීල ෘත ත්‍යාග ප්‍රඥාන සීක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා සාදු 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 ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්කරි කාර්ය මණ්ඩලයන් මේ සියලුම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා ඊ සියලු දෙනා නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා සියලු දෙනාට සියලු යහපත සිත සැලසේවා උතුම් ධර්ම අවබෝධය පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා සාදු 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 සිරු දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.